මව්බිම ජනතා පක්ෂය අලුත් පක්ෂයක් හැටියට ප්‍රධාන ධාරාවේ සම්ප්‍රදායික පක්ෂ වලින් වෙනස් ගමනක් මේ යන්නේ. මෙහිදී මූලිකත්වය දෙන්නේ ඉදිරි කාලයේදී මැතිවරණ ජයග්‍රහණයකින් පස්සේ රට පාලනය කරනකොට ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනගමින් ඒ තුලින් රට තුල තිබෙන්නා වූ අසහනකාරීභාවය, විරැකියාව, දුප්පත්කම මේ සියල්ලට නිසි පිළිතුරු සපයමින් ඒ අසහනයන් තුරන් කරමින් සතුටු දෙයක් නිර්මාණය කිරීම. උදයකින් පසුව දැන් රජය යම්කිසි ආර්ථිකමය ස්ථාවරත්වයකට රට ඇති කරමින් යනවා යැයි ජනතාවට ප්‍රකාශ කරනවා. නමුත් මේ ආර්ථිකමය ස්ථාවරත්වය රජය ඇති කරගන්නේ සම්පූර්ණයෙන්ම IMF ණය හරහා. මේ IMF ණය හරහා පමණක් ගන්න මේ ආර්ථිකමය ස්ථාවරත්වය අපිට වැඩිකල් පවත්වාගෙන යන්නට බෑ. ඉතින් ඒක ඉතාමත්ම භයානක තත්ත්වයක්. අපි මේ යන ක්‍රමවේදයෙන් මෙයත් අපේ ස්වාධිපත්වයට, රටේ ස්වෛරීත්වයට ඉතාමත්ම හානි කරයි. ඉතින් මව්බිම ජනතා පක්ෂය වශයෙන් මේ ඉදිරිපත් කරන, දිලිප් ජයවීර මැතිතුමන් ඉදිරිපත් කරන ව්‍යවසායකත්ව රාජ්‍ය හරහා රට සම්පූර්ණයෙන්ම ආර්ථිකමය අතින් නිදහස් රටක් බවට පත් කරගෙන තමයි අපි ඒ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කරගන්න වැඩපිළිවෙල තියෙන්නේ. ලංකාවේ මව්බිම ජනතා පක්ෂය වශයෙන්ම බිහි වුණේ ලංකාවේ ඇති වුණු ඒ දේශපාලනික රික්තය පිරවීම සඳහා. ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂයන් ගැන ඔවුන්ට ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම කඩා වැටලා තියෙන තත්ත්වයක, ඔවුන්ගේ බලාපොරොත්තු සියල්ල කඩා වැටී ඇති තත්ත්වයක් තුළ අපිට සිද්ධ වුණා මේ පක්ෂය ඔබ වෙත ඉදිරිපත් කරන්නට. මේ පක්ෂයේ ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ සભ્યත්වය ප්‍රමුඛ වූ දර්ශනයක් මත පිහිටා ඒ තුලින් ව්‍යවසායකත්ව රාජ්‍යයක් බිහිකොට උපාය මාර්ගික වැඩපිළිවෙලක් තුලින් කොහොමද අපි මේ රට මේ තියෙන ප්‍රශ්න වලින් ගලවා ගන්න කියන එක. ඒ උපාය මාර්ගික වැඩපිළිවෙලක්. ඒ සාම්ප්‍රදායික ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ඔබට කියපු එකක්. එහිදී අපි දිනවකවානු සහිතව මේ ලංකාවේ දුප්පත්ම දුප්පත් මිනිස්යාගේ ආදායම වෙනස් වෙන විදිය අපි ඔබට කියනවා. මේ පක්ෂය හුදු අහම්බයක් නෙමෙයි, ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තුව, තාරුණ්‍යයේ බලාපොරොත්තු, ලංකාවේ කාන්තාවගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්නට පුළුවන් දේශපාලන පක්ෂයක් හැටියටයි අපි ඉදිරියට ඇවිත් තිබෙන්නේ. අද තියෙන දේශපාලන යථාර්ථය තුළ මේ ලංකාවේ මේ අර්බුදයට පත්වන අවස්ථාවේදී බලයේ සිටපු ඒ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ගෙන ආපු ලංකාවේ ප්‍රධානම පක්ෂයක් වුණු පොහොට්ටුව පොදුජන එක්සත් පෙරමුණ අපි හිතනවා අද අවලංගුයි කියලා. ජනතාවගේ අපේක්ෂාවන් අවලංගු නැහැ. ඒ අපේක්ෂාවන් එතරම් ඉහළට ඔසවා බිමටම ඇද දැපු අවස්ථාවක මේ ලංකාවේ ජනතාව අන්ත අසරණ තත්යකට පත් වුණා. අපි හිතනවා ඒ නිසා මොබි ජනතා පක්ෂයේ පළවෙනි කාර්යභාරය විය යුත්තේ 69,00,000 ජනතාවගේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටීම. ඉතින් අපිට පුළුවන් වෙනවා නව පක්ෂයක් වුණත් ඕනෑම පැරණි පක්ෂයක් එක්ක මුහුණ දෙන්නට, ඔවුන්ගෙන් ඔබට ගියපු වැඩපිළිවෙලක් හා ශක්තියක් ධෛර්යයක් එක්ක මුහුණ දෙන්නට මේ තත්ත්වය තුල. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.